වස්සාන ධර්ම දේශනා රාහුල ඔබතබු පාදියුමෙත වතුර බඳුනේහි වතුර ටික දැන් වද ඉවර රාහුල පොඩි හිමි පිළිතුරු දෙනවා නැත හිමියනේ පාදියුමෙන් පසුවෙහි දිය අල්පයකි ඇත්තේ එය කරමිසිහි එවිට බුදුහාමුදුරුවෝ වදාරනවා දැන දැන බොරු කියන මහනුගේ සසුනිමෙම දිය අල්පයක් හා සමවෙයි මහානකම පසුව ඒ දිය ස්වල්පයක් ඉවත දෙමූ බුදුරජාණන් වහන්සේ රාහුල පොඩිහිමියන්ගෙන් මෙසේ විමසනවා බඳුනෙහි තිරි වතුරද ඉවතට දැම්මා දුටුවද බඳුනි දියටික ඌ සැටිනිම්මා එහෙමයි සුවාමිනි දිය ඉවතට වැටුණු දුටුවෙමි මනාවට බුදුහිමි කළ කරුණු එවිට බුදුරජාණන් වහන්සේ රාහුල ඉවත ගිය ඒ දිය ටිකවාගේ ඉවතට වැටෙයි දම බොරුකි මහනාගේ දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර කාව්‍යමය ධර්මානුශාසනා වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සෞදි අරාබියේ සේවයේ නියුතු ඊජී ගුණවතී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ආදරණීය සහෝදරයා වන ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු ජගත් රණවීර මහත්මයා. හදිසි අනතුරකට ලක්ව අසාධිතත්වයෙන් පසුවන අතර එතුමන්ට ඉක්මන් සුවය ලැබීම පිණිසම ආශිර්වාද පතා දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කර සෙත් ප්‍රාර්ථනා කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ජගත් රණවීර මහතාට සිදු කළ ශල්‍ය කර්මය සාර්ථක වේ. එතුමන්ට ඉක්මන් සුවය ලැබේවා. එමෙන්ම ග්‍රහදුස් අපල උපද්‍රව ඇත්නම් ඒවා දුරු වී සුව පහසු දිවියක් ගත කිරීමට මෙම ධර්ම දානමය පින්කුසල් හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. අද දේශකයාණන් වහන්සේ ඉංගිරිය ශ්‍රී කෝන්ගස්තන්න ශ්‍රී විසුද්ධාරාම විහාරාධිකාරී කාව්‍යශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩලමත්තේ නන්දරතන ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. පළමුව වන්දිමි ලෝතුරු මගේ බුදු සමිඳු දෙවනුව වන්දිමි සිරි සාදහම් ගුණමෝදු තෙවනුව මහා සංගරුවනට කර සාදු උත්තම මහා තුනුරුවනට මම නැමදු
samanta cakkavalesu atra gacchantu devatha saddhammam munirajas sunantu sagga mokkhadam dhammasavana kalo ayang badhanta dhammasavana kalo ayang badhanta dhammasavana kalo ayang badhanta namo tasse bhagavato arehato samma sambuddhasse namo tasse bhagavato arehato samma sambuddhasse namo tasse bhagavato arehato samma sambuddhasse etadaṅgaṁ bhikkhave mam sāvakānaṁ bhikkhunaṁ sikkha khamanaṁ yadidhaṁ rāhulo කාරුණික වාසනාවන්ත පින්වතුනි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් අදත් ඔබ හැම දිනාම ඉතා වටින ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන මොහොත අද මෙම උතුම් කාව්‍ය ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ සෞදි අරාබියේ සේවය කරන ඒජී ගුණවතී මහත්මිය විසින් ප්‍රධාන අරමුණු බවටපත් වෙනවා ඒජී ගුණවතී මහත්මියගේ ආදරණීය සහෝදරයා වන ශ්‍රී ලංකා පොලිසිය සේවයේ නියුතු ජගත් රණවීර මහත්මා හදිසි අනතුරකට ලක්ව අසාධ්‍ය තත්වයෙන් සිටින අතර එතුමන්ට ඉක්මන් සෝය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දානමය පින්කම සිදු කරනු ලබනවා මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ජගත් රණවීර මහත්මාට සිදු කළ ශල්‍ය කර්මය සාර්ථක වී එතුමන්ට ඉක්මන් සෝය නිරෝගී සම්පත්තිය ලැබේවා සීලු ග්‍රහ දෝස් අපල උපද්ද්‍රව දුරු වී සිත සාන්තිය යහපතම උදාපත් වේවා කියලා සාදු කියලා සෙත් ප්‍රාර්ථනා කරමු කාරුණික පින්වතුනි අද ඔබට දේශනා කරනු ලබන්නේ අපේ සම්බුද්ධ ශාසනයේ උතුම් වූ සම්බුද්ධ ශාසනයට අතිමහත් මෙහෙවරක් සිදු කර රාහුල මහරහතන් වහන්සේගේ ජීවන
චරිතා ප්‍රධානිය පිළිබඳවයි. එහෙමනම් හැම දිනාම කය සිත වචනය කියන තුන්දොර සංවර භාවයට පත් කරගෙන ඒකාත්මික වන්නේ කවියෙන් දේශනා කරන රාහුල මහරහතන් වහන්සේගේ චරිතාපදාන කාව්‍ය ධර්ම දේශනාවට. මාගේ සසුනේ ලැබගෙන ඇති මහානකම සික්ෂාකාමි මහනුන් අතරෙහි පරම රාහුල යතිඳු මුල් තැන ගන්නා බවම වදහලසේක ගෙන දීමෙන් අග වරම රාහුල හිමිගේ කිමිදී ගුණ යමුණාවේ චරිතෙන් බණ කියමි දීසු මිහිරිතාවේ සදහම් අමාරස ගෙන දෙන හැදියාවේ ලැබදෙයි නිවන් සුවයෙහි සුන්දරතාවේ බණ දහමට යොමන සමසිත් සන සෙනවා සන සුනු සිත් වලින් නිසි ඵල ලැබ බණ දහමට යොමන සමසිත් සනසෙනවා සනසුනු සිත් වලින් නිසි ඵල ලැබ දෙනවා දෙව් සැප මිනිස් සැප ලැබගත් තත් මොනවා සසරෙහි සරණ විට ඒ සැම වනසෙනවා මේරුදු බව කතර දිනුමට සමත් වන මහපින්කමෙකි බණ ඇසුමද උසස් වන ඇසුමෙන් ලබා දෙන පැනසින් වෙසෙස් වන ලැබදෙයි අරිය මගතිලකුණු පසක් වන කප්ලස් සෙකට පෙර පදුමුත්තර තෙරිඳු ලොව පහළවී
වියතුන් ලොවේහිම පසීඳු එකලෙදි හංස වතියේහි කිතු ගොස විහිදු කුලයක උපනී රාහුල හිමි නැති පලුදු වියපත් විටදී මව්පිය දෙපළට පස්සේ ලැබුණා මහත් ධනයක් ඔහු හට සිත්සේ මවහා පියා පරලොව ගිය මඟ ඔස්සේ ගෙන ගිය නැති නිසා කැළඹුනි ඉමහත්සේ ගෙන යන්නට සිතා ලැබුදන්න පරලොවට දුගි මගි දනන් වෙත දන්දුනි නිසි කාලට දැහැමින් දිවි පෙවෙත ගෙවුයොමු කොට පිනට අවසානය වුණා තම කරුමය ලෙසට ඔහු මහත් වූ පින්කම් සිදු කරගත්තත් කම් වූ පරිදි මිය පරලොව ගිහින් නැවත ඉපදුනා පඨවින්දර කියන නාමයෙන් නාගලෝකයේ නාගරාජෙක් බවට පත් වෙලා නාලොව ඉපදුනාත් සිදු කළ කම් ලෙසට සතුටක් ඇති නොවුනි ඒ ගැන නා රජුට පදුමුත්තර මුනිඳු ලොව බිහි වූ බවට ආරංචිය ලැබී ඇති උනි හද සතුට අවුදින් නාරජු බුදුන් දැකීමට සන්දබැතියෙන් සිරිපා නමකොට ඇරයුම් කෙරුවෙන් නාරජු දානෙට බුදුහිමි ඉවසී නිහාණ්ඩව වැඩ සිට පසු දින සංඝරත්නය පිරිවර කොට බුදුහිමි වැඩියා නාලොව දානෙට දානය පිළි ගන්වන නා රජු හා
මට උපරේවත හිමි ලැබුණා දැකුමට නාගරාජයා වරක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙස බලනවා නැවත උපරේවත හිමියන් දෙස බලනවා මොකද උපරේවත හිමියන්ගේ රූපය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ රූපයට බෙහෙවින් සමානයි පටමින්දරනා රජු එක හාමුදුරුවෝ නමක් ළඟට ගිහින් ඒ හාමුදුරුවන්ගෙන් අසනවා උපරේවත හාමුදුරුවන් බුදු හාමුදුරුවන්ගේ කාගේ කවුරුන්ද කියලා ඒ හාමුදුරුවෝ කියනවා පින්වතුනි මෙන්න මේ විදියට පින්වත් නාරජින්ද උපරේවත තෙරින්දු ගිහි කල බුදු හිමිගේ පුතු වෙයි ලොව පසින්දු පුත් රුවනක් නිසා ගුණදම් කළ පුරුදු මුනිඳුට සමානය හැඩරුව මරු පෙරදු එවිට පටවින්දර නාරජ්ජුරුවෝ මෙහෙම හිතනවා උපරේවත සමිඳු මහතෙර නමකි දැමි ඉඳු බුදු පුත් වී පසිඳු වඩයි ලෝ වැඩ ලෙසට මුනි සඳු රුව බුදු හිමිගේ මෙනි දිලෙයි නිති ගුණ බලයෙනි ලබයි පුද සැමගෙනි අහෝ පින්ඵල ලොවෙහි ඵල උනි හදබැති සිත රඳා මෙලෙස සිතු නා රජින්දා තුන් සිතම පහදා සද්දිනක් දන් දුන්නේ නොමදා මේ ආකාරයට දන් දීලා පියමතුරා බුදුරජාණන් වහන්සේට පටමින්දර නාරජු මෙහෙම කියනවා බැතිනිදන් දුන්නෙමි වෙන සැපක් නොම පතනෙමි ඔබ පුතුසේ වන්නෙමි කියාමම මේ පින් කරන්නෙමි පටමින්දර නාරජුගේ ප්‍රාර්ථනාව අනාගතයේදී ඉටුවන බවදත් බුදුරජාණන් වහන්සේ නාරජුනි පැතුසේ පැතුම ඉටුවෙයි නිසිසේ පින්දහම් නොලාසේ තවත් කළමැන නොවී අලසේ මතු දවස ගෝතම නමින් බුදු වෙන උත්තම මුනිඳුගේ පුත්තෙම ඔබය වන්නේ විලස
සත්තම රාහුලය නාමය පියා කියනෙද ඒමය ඇතත් දරු ප්‍රේමය මහබිනිග්මන උපන්දාමය මහබිනිග්මන උපන්දාමය එදා පියමුතුරා බුදුන් දවස මෙලෙස විවරණ ලබාගෙන බොහෝ පින්කම් කරගෙන දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා මහා බෝසත් සිද්ධාර්ථ කුමාරයාණන් නිසා යශෝධරා වගේ කුස පිළිසිඳ ගත්තා. දසමසක් ඉක්ම යාමින් ඇසල පුරපසළොස්වක් පොහෝ දිනෙහි මෞකුසින් බිහි වුණා මේ රාහුල යන නාමයෙන්. යශෝධරාවට පුතෙක් ලැබුණේ සුද්දෝදන රාජුගේ සිත පිරුණේ සිදුහත් කුමරා ලැබසුව යහනේ පුතු උපදිනකොට සිටියේ උයනේ සිදුහත් කුමරුට පනිවුඩ යැව්වා පුතකු උපන් බව ලිපියෙහි ලිව්වා දරූපෙම කුමරුගේ හදවත තැව්වා රාහුල බැම්මක් උපනැයි කිව්වා සේවකයන්ගෙන් එය ඇසු රජතේම රාහුල කිව්වා මුණුබුරුගේ නම සිදුහත් කුමරා රජගේට ආවම නිලියෝ රංග දැක් ඌවෝ පියතුම සිද්ධාර්ථ කුමාරයානු මහා කල්පනාවකින් ඒ දෙස ටික වේලාවක් බලා සිට අනික් පැත්තට හැරිලා නිදාගත්තා. නාටි කංගනාවන්ගෙන් දකින විප්‍රකාර දැකලා සිත මහත් කලකිරීමට පත් වුණා. ඒ හැම දෙනාම තැන් තැන්වල වැටිලා නිදාගත්තා. වෙහෙස මහන්සි නිසා ඒ අයට හොඳටම නිින්ද ගියා. සමහරු ගොරවෙනවා, සමහරු හීනෙන් දොඩවෙනවා, තවත් අය කුණු කෙල පෙරාගෙන සමහරුන්ගේ ඇඳිවතත් ඉවත් වෙලා මේ අවස්ථාවේ පින්වතුනි. නිදිගත් කුමරා යලි ඇහැරෙනවා ගී කිව් කටවල් දැන් ගොරවෙනවා සුමිහිරි වෙන නාද පසෙකට යනවා ඒ වෙනුවට සිහිනෙන් දොඩවනවා හැඩ වැඩ කොට ඇඳගෙන සිටි සලුපිලි ඉවතට ගොස් ඇත නැත එහි රන්තැලි මලමිනි ලෙස තැන
තන ඇත වැතිරිලි මේවා දැක ගන්නත් හරි පිළිකුලි හැඩ වැඩ කොට සිටි මල් ගවසාගෙන කොණ්ඩා ඉහිරි ඇත හා ගඳ දෙන හසරැලි පාකල දනමන බන්දන කටවල් දිස් වෙයි කුණු කෙල වැගිරෙන ගල්වා විලවුන් සහනෙක අංජන පැතුරු සුවඳක් දන කළ රංජන දුඟඳක් පැතිරෙයි දැන් නැත වින්දන අමුසෝනක් වැනි සෝදුක කැන්දන මේ විප්‍රකාර දැකලා සිදුහත් කුමරා හොඳටම කලකිරි චන්නට කතා කරලා කිව්වා අසු සරසන්න කියලා ගිහිගෙන් නික්මෙන්න පළමුව තමන්ගේ ආදරණීය පුතාගේ මුහුණ බලා යන්න ඕන කියලා හිතලා යසෝදරා නිදන කාමරයට ගියා පුතණුවන් වඩා ගත්තොත් යසෝදරා ඇහැරේවි කියා සිතා උළුවස්ස ළඟ ඉඳලා පුතාගේ මුහුණ බලලා හිතනවා මේ ආකාරයට මගේ පුතු පමණ නොව ලොව පුතුනට සෑම ගෙන දිය යුතුය සසරේ තිර සැනසීම පුතු ගැන තිබෙන ආදර බැමි සිඳලීම සිදු කොට කළ යුතුය ලොවටම මෙත පෑම මේ ආකාරයට සිතා එදා ඇසල පුර පසළොස්සක් පොහෝ දාරාත්‍රීහි චන්න ඇමතියත් සමග කන්තක අසු පිට නැගී ගිහිගෙන් නික්මුණා සා අවුරුද්දක් දුෂ්කරක්‍රියාවකින් පස්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා බුද්ධ රාජ්‍යත්වයට පත්වෙලා විසිදහසක් මහා සංඝයා පිරිවරාගෙන කිඹුල්වත් නුවරට වැඩියා ඥාති සංග්‍රහ කිරීමට මේ වැඩම කරන අවස්ථාවේ ඒ වන විට රාහුල කුමාරයාට අවුරුදු 7යි සත් හැවිරිදි රාහුල පොඩි කුමරා සිත් පිනවයි සුරතල් බස් පතුරා දරු සෙනෙහස හදවත තුල උතුරා යසෝදරා ඇත බුදු ගුණ සමරා ඥාතින්ගේ මානය බිඳින්නට යමා මහ පෙළහර පාලා ධර්ම දේශනා කළා ප්‍රීතියෙන් පිනා ගිය ඥාතීන්ට පසුදා දානයට ආරාධනා කරන්න අමතක වුණා ඒ නිසා මහා සංඝ පිරිවර කොටගෙන මුනිඳු
pindu singa min ei kitu resa vihidu e dek kumariya sitavi paludu putu hat penviya basekin sumudu detisak mahalas senapun sirure ekinek pamin putuhat adare himi pindu singamin vadina atare yasodara giluna guna sayure rahula kumareyata tama piyanan handunwadi dayaada illa ganimata putawa yewwa rahula podi putat buduhamduruwan weta gihin sulagille elligena sapadayakaya himiyani obe sevanalla langa sitina mitadi labadei senasilla yodava puta ganapiya kuge salakilla dayadaya denna kumatada pakilillla aadaraniya putunuwan dayadaya illuwama බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා රාහුල කුමරු ඉල්ලනවා දායාදේ මේවා සිදු වේවි විලසට කලකි දේ කලහොත් මහන ඉං ලොවුතුරු සැප සෑදේ එයමයි මෙතින් පුතුහට දියයුතු මෙසේ සිතා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා විහාරයට කැඳවාගෙන ගොස් සැරියුත් මුගලන් දෙනමට බාර දුන්නා මහන කරවන්නට සැරියුත් හාමුදුරුවන් උපාධ්‍යායන් වහන්සේ වශයෙන් තබාගෙන මුගලන් හාමුදුරුවෝ ආචාර්යවරයා වශයෙන් පෙනී සිට රාහුල කුමරුන් පැවිදි කළා රාහුල කුමාරයාත් පැවිදි කරගත්තා යන ආරංචිය ලැබුණම සුද්ධෝදන රජතුමාට ඇති වුණේ මහා දුකක් මහා කම්පාවක් වහාම බුදුරජාණන් වහන්සේ හමුවන්න ගොහින් මෙන්න මෙහෙම කියනවා සුද්ධෝදන මහරජතුමා
sakviti vanna siti mate kai obat giye hati unuvi mahad kuti galuni de asin unu khandulu kati rahul nandala sitien edes balala negunu duk durala kumag karamud thavat hitala nandat mahanaviya hadagini yalit melaviya padmunad maviya rahul sitte rajaviya rahul sitte rajaviya ohut neti uvit neguni daru duk ahasat maupiya denum pita gann daruan obe සසුනට සුද්ධෝදන රජතුමා මෙසේ තමන්ගේ දුක ප්‍රකාශ කොට පින්වතුනි ඉල්ලා සිටියේ කුමක්ද දරුවන් දෙමාපියන්ගේ අවසරයකින් තොරව මහාන කරන්නට එපා කියන කාරණාවයි එසේ ඉල්ලා සිටියාම බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව විනය නීතියක් පනවා වදාලා නබික්ඛවේ අනනුඤ්ඤාතෝ මාතාපිතෝ හි පුත්තෝ පබ්භාජේතබ්බෝ යෝ පබ්භාජේය ආපත්ති දුක්ඛတස්ස මේ විදිහට එහි තේරුම මහණෙනි මෞපියන් විසින් අවසර නොදෙන ලද දරුවන් පැවිදි නොකළ යුතුයි යම් කිසි භික්ෂුවක් මෞපියන් නොඅනුදත් දරුවන් මහාන කළහොත් එය දුක්ඛතාපත්තියකට පත්වේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාලා රාහුල කුමරු සසුනට වන් දවසේහින්ද ඔවදන් ලැබීමට කැමති ඇඳිලි බැන්ද මලුපෙත් මං හැමද ඒ මලුවෙහිමද
උඩදමයි ඒ පමණට ලැබෙන ලෙද මම වෙමි බුදු හිමිගේ ඕරස එකම පුතා යනුවෙන් උඩඟු නැත පිළිවෙත් සාරුය ඉතා සමහර හාමුදුරුවරු එය සොයනු සිතා වරදෙක් කියති රාහුල පොඩි හිමිට ගොතා නැත හිමියනේ මානම් එය කලේ නැත යනුවෙන් නොම කියා තරහක් නොපාසිත වරදක් තිබේ නම් හිමියනි මගේ අත වනු මැන කමායයි ආයදී නොවිලත බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට සහසේ ආපත්‍යක් පනවා වදාලා ඒ කියන්නේ සාමණේර භික්ෂූන් සමග එක වහලයක් යට දිනක් ගත කළහොත් දුක්ඛට ආපත්‍යක් වෙනවා කියන එකයි මේ වරදට හසු වෙනවාට බියේ එදා උපසපන් හාමුදුරුවරු රාහුල පොඩි හාමුදුරුවන්ට තම ආරාමවල නවා තැන් දුන්නේ නැහැ. ඉතින් රාහුල හාමුදුරුවෝ මොකද කළේ පින්වතුනි? සික පද බිඳෙනු ඇත යයි බිය කරනකොට රාහුල හිමිට නිදනට තැන් නුදුනු විට කිසිවෙකු හටත් නොකියාරය ගෙවනුවට වැසිකිලියෙහි සිටි බුදු හිමි වඩින විට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩින වැසිකිලියට වෙන කිසි හාමුදුරුවෝ නමක් යන්නේ නැහැ. ඒත් බුදු හාමුදුරුවෝ සිරිතක් වශයෙන් වැසිකිලියේ දොර ළඟට වැඩම කරලා උගුර පාදනවා. එදා එසේ උගුර පෑදුවම වැසිකිලිය ඇතුළෙන් කෙනෙක් උගුර පෑදුවා. ඒ එක්කම රාහුල පොඩි හාමුදුරුවෝ එළියට ඇවිත් බුදු හාමුදුරුවන්ට වැන්දා. රාහුල ඔබ මෙහි මොකද? බුදු හාමුදුරුවෝ ඇසූ විට රාහුල හාමුදුරුවෝ මෙහෙම කියනවා. ඊයේ රැයේ නිදි යන්නට තැනක් මට දුන්නේ නොමැත ගරු හිමිවරු සකස් කොට එනිසා වැසිකිලිය මම නිවහනක් කොට සිටියෙමි හිඳගෙනම මුළු රැය ගෙවන්නට ඒ
අසා බුදුහාමුදුරුවන්ට මහත් වූ ධර්ම සංවේගයක් ඇති වුණා. මේ භික්ෂුන් මාගේ බුදු පුතාට මෙහෙම කරනවා නම් වෙනත් සාමණේරවරුන්ට කෙසේ සලකයිද කියලා. පුතුහට මෙසේ නම් හෙරනුන් අවසේස කෙලෙසක කරාවිද මේ සංග ගන පොස ඇතිවිදහම් සංවේගය බුදු දැස යොමු කොට සික්කපදය පැනවිය සුවිසේස. පසු කාලයක බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩවාසය කරනකොට රාහුල පොඩි හාමුදුරුව සිටියේ අම්බලට්ටිකාවේ. දිනක් පස්වරුවේ බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකාවට වැඩම කළා. රාහුල පොඩි හාමුදුරුවෝ වඩින බුදුහාමුදුරුවන් දුරදීම දැකලා අසුනක් පනවලා පාසේදීමට වතුර භාජනයකුත් තිබ්බා. බුදුරජාණන් වහන්සේ පාසේ දූ පසු භාජනයේ වතුර ස්වල්පයක් ඉතිරි වුණා. බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් මෙහෙම අහනවා. රාහුල ඔබ තැබූ පාදෙඋමට වතුර බඳුනෙහි වතුර ටික දැන්වාද ඉවර? රාහුල පොඩි හිමි පිළිතුරු දෙනවා. නැත හිමියනේ, පාදෙඋමෙන් පසුව එහි දිය අල්පයකි ඇත්තේ එය කරමි සිහි. එවිට බුදුහාමුදුරුවෝ වදාරනවා, දැන දැන බොරු කියන මහනුගේ සසුනේ මෙම දිය අල්පයක් හා සමවෙයි මහානකම. පසුව ඒ දිය ස්වල්පයත් ඉවත දැමූ බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හිමියන්ගෙන් මෙසේ විමසනවා. බඳුනෙහි තිරි වතුරද ඉවතට දැම්මා? දුටුවද බඳුනි දිය ටික ඌ සැටිනිම්මා? එහෙමයි ස්වාමිනි, දිය ඉවතට වැටුණු දුටුවෙමි මනාවට බුදු හිමි කළ කරුණු. එවිට බුදුරජාණන් වහන්සේ, රාහුල ඉවත ගිය ඒ දිය ටිකවාගේ ඉවතට වැටෙයි දම බොරු කි මහානාගේ? ඉන් පසු හිස් භාජනය උඩුකුරුව තැමූ බුදුරජාණන් වහන්සේ, රාහුල උඩුකුරුව තැබූ මේ
හිස් බඳුන වාගේ මහනකම මහනුගේ බොරු කියන ඉන්පසු බුදුහාමුදුරුවෝ ඒ බඳුන යටිකුරු කර තබා රාහුල පොඩි හාමුදුරුවන්ට දේශනා කරනවා රාහුල හිරියෝ තම් නොමැතිව බොරු කියන මහනා මේ වගේ එය වෙයි බුදු සසුන පසු දිනක බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ගේ පින් මෝරා ඇති බව දැක චුල්ල රාහුලෝ වාද සූත්‍රයේ දේශනා කරලා සූපිලිසිඹියාපත් මහරහත් භාවයට පත් කළා රාහුල මහරහතන් වහන්සේ ශික්ෂාකාමී වගේම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම්ද ඉටු කළා තම මෑණියන් වන යශෝදරා භික්ෂුණිය අසනීප වුණ අවස්ථාවේ සැරියුත් හාමුදුරුවන්ටත් දන්වලා බෙහෙත් සපයා දුන්නා තම මෑණියන් යශෝදරා අසනීපයයි දැනගෙන ගොස් ඇයව කරා අපමණ තිබෙන මවකගේ ගුණ සිතේ දරාගෙන දුනි බෙහෙත් එම ලෙඩ දුක වරණ තුරා රාහුල හාමුදුරුවෝ පැවිදි වුණදා ඉඳන්ම ඉතාම ශික්ෂාකාමීව සිටිය නිසා බුදුහාමුදුරුවෝ ඒ පිළිබඳව අග්‍රස්ථානය ප්‍රධානය කළා ඒතදක්ගම් භික්ඛවේ මම ශාවකානං භික්ඛූනං සික්ඛාකාමානං යදිදං රාහුලෝ කියලා මේ විදිහට ශාසනය බඹුලවමින් වැඩ සිටි රාහුල මහරහතන් වහන්සේ දිනක් තමාගේ ජීවිතය ගැන බලනකොට ආයු කාලය ගෙවී ඇති බව දකිනවා සම්බුදු සසුන බැබළුව රාහුල තේරිඳු තම ජීවිතය ගැන බලමින් ලෙස පුරුදු පිරිහුණ බව දැනි ආයුෂ වී පලුදු බුදු හිමි වෙතට වැඩියා සිතේකින් සුමුදු ගරු සරුකරන් බුදු සමිඳුගේ දේපාවැන්ද අවසන් කරන්නට ජීවය ඉතා හොඳ අවසර ඉල්ලු විට සම්බුදු
සමීන්දු සඳ විමසි කොහෙදී එය සිදුවන්නේහිද දෙවි දේවතා වරුණට තව තිසාවේ මගේ පිරිනිවුම එහිදී උවමනාවේ ආයුෂ මෙපමණයි එන විට ගෙනාවේ අවසානය මගේ දෙව්ලොව උනාවේ අවසානය මගේ දෙව්ලොව උනාවේ අවසානය මගේ දෙව්ලොව උනාවේ එවිට රාහුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරනවා රාහුල තුමනි නුඹගේ අද හසට මම එකඟයි අනියතයි මේ සැම සකර දම ඔබේ ජීවිතය කරනට සාදහටම නිම සිතන පරිදි වේවාවෙන කියනු කිම සිරිපානමෙද පැදකුණු කොට පුරුදු නියා අවසන් ගමන් යාමට දෙව්ලොවට ගියා රාහුල තේරිඳු ගුණ රස බර ලෙසට ගයා දෙසු කවි බානත් නවත මිතිත ලකුණ තියා සදහම් ආසා ලැබගත් පින් පාඬුරු සොඳ අනුමෝදන්ව දෙවිවරු දෙව් සිරිය විඳ ලෝකය සසුන හා අපහට පිහිට බැඳ අවසන සැපට පත් වේවා නිවන් වැද පරලොව ගොස් සිටින අපනේද පිරිස මේ පින් ලබත්වා සසරෙහි සැප පිණිස අවසන නොමැතිවි සසරෙහි යන වෙහෙස සැනසුම ලබත්වා ලැබ නිවනෙහි පහස
බුදු බණ දැනි ඇති අඳුරද නැති වේවා දම් ගුණ කියා හැම මොහොතක සැනසේවා යන මග පැතුම නිවනට එක් වේවා චතුවරි සද්දහම අවබෝධය වේවා චතුවරි සද්දහම අවබෝධය වේවා කාරුණික වාසනාවන්ත පින්වතුනි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් අද මෙම උතුම් කාව්‍ය ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ සෞදි අරාබියේ සේවය කරන ඒජී ගුණවතී මහත්මිය විසින් ප්‍රධාන අරමුණු බවට පත්වෙනවා ඒජී ගුණවතී මහත්මියගේ ආදරණීය සහෝදරයා වන ශ්‍රී ලංකා පොලිසිය සේවයේ නියුතු ජගත් රණවීර මහත්මා හදිසි අනතුරකට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් සිටින අතර එතුමන්ට ඉක්මන් සුවය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ ධර්මදානමය පින්කම සිදු කරනු ලබනවා. මෙම ධර්මදානමය කුසලයේ ආනුභාව බලයෙන් ජගත් රණවීර මහත්මාට සිදු කළ ශල්‍ය කර්මය සාර්ථක වී එතුමන්ට ඉක්මන් සුවය නිරෝගී සම්පත්තිය ලැබේවා. සීලු ග්‍රහදොස් අපල උපද්‍රව දුරු වී සිත සාන්තිය යහපතම උදාපත් වේවා කියලා සාදු කියලා සෙත් ප්‍රාර්ථනා කරමු. එවැගේම සෙසු අරමුණු සෞදි අරාබියේ සේවය නියුතු ඊජී ගුණවතී මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සිලූම දෙනාටත් එතුමියගේ කල්යාණ මිතුරියක් වන නීතා කුමාරී මහත්මියටත් ඇගේ පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එවැගේම ජගත් රණවීර මහත්මාගේ ආදරණීය බිරිඳ වන මාතලේ පදිංචි ඩී සඳු මදුහන්සි මහත්මියටත් ග්‍රහදොස් අපල ඇත්නම් ඒ සියල්ලක් දුරු වී සෙත ශාන්තිය උදා වේවා. එම පින්වන්ත පවුල්වලට සම්බන්ධව සිටින සියලු දෙනාටමත් සියලු ඥාති හිතමිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. කසුන් ජයන්ත මහත්මාටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. එවැගේම ඒජී ගුණවතී මහත්මියගේ නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවි සියලුම ඥාත හිතමිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම. දේශකයන් වහන්සේ වන උඩලමත්තේ නන්දරතන ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් සෙත්පතා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. එවගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකා ප්‍රධානී ගයාන් දුෂ්චන්ත මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කිරීම. ධර්ම ශ්‍රවණය කළ ලක්වාසි සිළු දෙනාටමත් විදේශගත සිළු ශ්‍රී ලාංකිකයින්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්මදානමය කුසල ක්‍රියාව හේතු වාසනාවන්ත වේවා.
sadhu 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 jagat ran veerayan ayat eti dos duruvayeva gati velandi tibena graha dos duruva sahanaya udaveva desu me kami ban tulin lad anisansaya hetu veva utum bak kula mahatirinduge anubhavin nirogi veva sandu madu hansiyana ayat eti graha palayeva sitata senasuma utum budu guna anubhavin udaveva යනෙන විට ඔබ ගමන බිමනද උතුම් දෙවුරක වරණ වේවා සිද්ද පන්තිනි මෑණියන්ගේ පිහිට ආසිරි සෙත් ලැබේවා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ සෞදි අරාබියේ සේවයෙන් යුතු ඊජී ගුණවති මහත්මියගේ ආදරණීය සහෝදරයා වන ශ්‍රී ලංකා පොලිසියේ සේවයෙන් යුතු ජගත් රණවීර මහත්මා හදිසි අනතුරකට ලක්ව අසාධිතත්වයෙන් සිටින අතර එතුමන්ට ඉක්මන් සුවය ලැබීම පිණිස ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ජගත් රණවීර මහතාට සිදු කළ ශල්‍ය කර්මය සාර්ථක වී එතුමන්ට ඉක්මන් සුවය ලැබේවා එමෙන්ම ග්‍රහ දොස් අපල ඇතනම් ඒවා දුරු වී සුවපහසු දිවියක් ගත කිරීමට මේ පින් කුසල් හේතු වාසනා වේවා එවිනෙවෙන් පින්පර දායකත්වයේගෙන කටයුතු කළේ සෞදි අරාබියේ සේවය කරන ඊජී ගුණවති මහත්මියයි සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ඊජී ගුණවති මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සියලුම දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායස පිණසම මේ පින් කුසල් හේතු වාසනා වේවා දහම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි 0718575713 0718575713 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා